දැනුන එක සුන්ට මේ පාපලාව ඇතන මේ මට දැන්නේ ඒක පෙත්ත ඇතනම් පළවෙනියට මම දැන්නේ තමයි මේක අර බටහිර බෙහෙත් පෙත්තකට වැඩිය මේක ස්වභාවික ගතියක් ඇතනම දැනනකට පළවෙනි දේ තමයි අර ඒකෙන් අර ඉෆෙක්ට් එක අඩු වෙනවා කියන එක අපි කියන්නේ අර අර සින්තටික් ගතියක් නැහැ කියන එක දැනුණා. ඊට පස්සේ ඇතනම ස්ට්‍රෙස් එක කියන්නේ ගොඩක් අඩු වෙනවා. කියන්නේ විනාඩි 5ක් 6ක් වගේ යනකොට විනාඩි 6ක් විතර යනකොට සෑහෙන මනසට ඒ කියන්නේ කායිකව සහ මානසිකව සෑහෙන රිලැක්ස් එකක් දැනෙනවා. ඒ කියන්නේ සෑහෙන සුවදායි ගතියක් දැනුණා. මොකද අර හැම වෙලාවම අපිත් ඉන්නේ වැඩවල. ඊට පස්සේ අපිත් එහෙට මෙහෙට දුර ගමන් ඉන්නේ. එතකොට දැන් අර මේ වගේ දෙයක් මම හිතන්නේ මේ පවර් ෆ්ලෝ කියන එක මේ මානසිකව විතරක් නෙමෙයි කායිකව විතරක් නෙමෙයි මම හිතන්නේ මිනිස්සුන්ගේ අර අපි කියනවා මේ ක්ලෙන්සින් පාර්ට් එකක් තියෙන එකක්. මේ ක්ලෙන්සින් පාර්ට් එකක් තියෙන හින්දා ඒකේ ලැබෙන දේ අර අපි කියන අතට වුණ දෙයකට වැඩිය මේක පෙන්වන්නේ මේ අපිට අර ඇඟට දැනෙන දෙයක් තමයි වෙන්නේ. කියන්නේ ශරීර අභ්‍යන්තරයේ යම් කිසි වෙනසක් වෙනවා කියන එක තමයි දැනෙන්නේ. ඒක හැබැයි අර නිකන් මේ සුවදායි වෙනස. ඒක හරියට අර අපි ගිහිල්ලා හරි අමාරුවෙන් ඉන්න වෙලාවක කොහේ හරි දිය ඇල්ලකින් නාලේ වෙලා එළියට ඇවිල්ලා ගහක් යට ඉඳගෙන ඉන්නා වගේ හැඟීමක් තමයි එන්නේ. එතකොට අර එහෙම හරි සුවදායි බවක් තමයි දැනෙන්නේ. අතන මේක මේ පුද්ගලයෙකුට ඉන්න ස්ට්‍රෙස් එකෙන් එළියට එන්න හැකියාව තියෙන පෙත්තක් කියලා තමයි මම නම් හිතන්නේ. මේක පෙත්තකට වැඩිය මම නම් පෙත්තක් කියන වචනේ කැමති නැහැ. මේක නිකන් අපි ඉස්සර කියනා වගේ අර ජීවක ඖෂධයක් වගේ එකක් තමයි මේක සෑහෙන්න මිනිස්සුන්ගේ සුවයක්. ඒ කියන්නේ අපි හැමෝම හොයන හැම වෙලාවම මානසික සහනය කියන එක. ඒ කියන්නේ සුවය කියන එක. ඒ සුවය කියන එක ඇත්තටම අර ඇඟේ රිලැක්සේෂන් එකට යවන්න පුළුවන් දෙයක් කියන එක තමයි මම නම් දැක්කේ. ඒ වගේම තමයි මනස සෑහෙන කූල් ඩවුන් කරනවා මේක. හදන්නෙත් මම හිතන සුවිශේෂී ආකාරයකට. ඒකින් හින්දා මේක අර නිකන්ම නිකන් මේ පෙත්තක් හදනවා වගේ නිකන් ප්‍රොසෙස් එකක් නෙමෙයි. ඒකට යම් කිසි කායික මානසික සහ ආධ්‍යාත්මික දේවල් ටිකක් එකතු වෙලා තමයි මේක හැදෙන්නේ. ඒක හින්දා තමන්ට බොහොම රිලැක්ස් එකේ වැඩ කරන්න නැතර මේක ගත්තට පස්සේ තමන්ගේ ක්ලෙන්සින් එකක් වෙන එකක් තමයි මම නම් ඇත්තටම දැක්කේ. ඒ ක්ලෙන්සින් එක නිකන් ඒ ප්‍රබෝධයක් තියෙනවා ඇත්තටම. ඒක සෑහෙන වටිනවා ඒකට ඇත්තටම. ජීවනි වෛද්‍යතුමීට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ වගේම පින් දෙන්න ඕනේ. මොකද මට වගේම මම හිතන්නේ දහස් ගානකට මේ පෙත්ත දීලා තිනවා. ඉතින් ඒකින්ද මම හිතන්නේ කවුරු හරි ස්ට්‍රෙස් එක ඉන්නවා නම් මේකෙන් සෑහෙන සහනයක් ලබා ගන්න පුළුවන් කියන එක තමයි මගේ නම් අදහස. ගොඩාක් තැන්කියු. ගොඩාක් ස්තුති කසුන් සමරකෝන් මහත්මයා මේ කතා කරේ. ලංකාවේ ගොඩාක් ප්‍රසිද්ධ හස්ත රේඛා ශාස්ත්‍රය සම්බන්ධවත් ජ්‍යොතිෂ සම්බන්ධවත් ගොඩාක් ප්‍රසිද්ධ මහත්මයෙක් මේ කසුන් කියන්නේ. ඒගොල්ලෝ ගොඩාක් භාවනාත් කරන අධ්‍යාත්මික ශක්තියෙන් දියුණු කෙනෙක්. ඔයා වගේ කෙනෙකුට ඒක දැනෙච්ච එක ලොකු දෙයක් නේ. විශේෂයෙන්ම අධ්‍යාත්මික ශක්තිය දියුණු කෙනෙකුට තමයි මේ අධ්‍යාත්මික බලය. ඒක අර එහෙම මේ ආධ්‍යාත්මිකව ඒ කියන්නේ අපි යම් කිසි දෙයක ඉන්න කට්ටියට මේක දැනෙනවා වගේ මම හිතන්නේ මේක සාමාන්‍ය අයට දැනෙයි. මේ සාමාන්‍ය අයට බොහොම හරි පිරිසුදු සැනසීමක් වගේ දෙයක් දැනෙයි කියලා මට හිතෙනවා. මොකද අපිට මම හිතන්නේ ආධ්‍යාත්මිකව ශක්තියක් තියෙන කට්ටියට හෝ ආධ්‍යාත්මිකව මොනවා හරි දේවල් කරන කට්ටියට යම් කිසි ආකාරයකින් බැලන්ස් එකක් හදා ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ මනසින් ගන්න. නමුත් අර සාමාන්‍ය ජීවිතය ගත කරන අයට මේක හොඳ අපි කියන පොඩි තල්ලුවක් වෙයි පොඩි පිටුවහලක් වෙයි කියන එක මගේ අහඟීම. ඉතින් මම වෛද්‍යතුමියට සුබපතනවා ඇත්තට මේක තව තවත් දියුණු වේවා කියලා. මොකද ඇගේ කාලය මහන්සිය සැහෙන ගත කරන මේකට. ඉතින් ඒකින්ද මේක ගොඩක් පිරිසකට ඉස්සරහට මානසික සහනය සැලසෙයි. මානසික සහනය කියලා කියන්නේ මනුස්සයෙක්ගේ ඊළඟට ආධ්‍යාත්මික පැත්ත වගේම කායික පැත්තත් දියුණු වෙන දෙයක්. මානසික සහනය ලැබුණාට පස්සේ ඒකට මේ කරන පින මේ කරන කාර්යය ඉස්සරහටත් හොඳට කරගෙන යන්න මම ඇත්තටම වෛද්‍යතුමීට මම සුබ පතනවා. ගොඩක් සතුටුයි කසුන් සමරකෝන් වගේ මහත්මයෙක්ගේ කටින් මේ දේ අහන්න ලැබුණට සහ ඔහු මේක අත්දැකලා ඔහුගේ කටින්ම මේ ඔහුගේ ඇත්තම අත්දැකීම මේ විදිහට විස්තර කරාට ගොඩක් සතුටුයි. මොකද හදවතින් සහ ආදරෙන් හදපු මේ බෙහෙතක් මල් 39කින් හදපු අධ්‍යාත්මික බෙහෙතක් පවර් ෆ්ලවර් කියන්නේ. ඒ වගේම මම ගොඩක් කට්ටියගේ රෙකෝඩ් කරලා මේ වගේ දමලා තියෙනවා. විශේෂ අය විශේෂ යාළුවෝ නාව මම මේ විදිහට ඒ පෙත්තක් දීලා විනාඩි 5කින් කොහොමද දැනෙන්නේ කියලා. සමහරට දැනෙන්නේ නැති අය ඉන්නවා අතරේ. ඒ කියන්නේ ගොඩාක්ම මනසින් ඒ කියන්නේ තේහෙට්ටු නෙවෙයි ගොඩාක්ම මනස කර වෙලා ඉන්න කට්ටිය කියලා කියන්නේ එහෙම කට්ටිය. සයිකොලොජිකල් මෙන්ටල් චැනල්ස් හොඳ පිරිසුදු හොඳ අයට ටක් ගාලා තේරෙනවා. ඒ කියන්නේ භාවනා කරන අයට වගේ අයට හොඳට මේක දැනෙනවා. ඒකයි මේක ඇත්තටම මම නම් හිතන්නේ කියන්නේ මේක මිට වැඩිය
ඉස්රහදි මිනිස්සු අඳුරගන්නේ කියලා මම හිතනවා. මොකද ඒක අඳුරගන්න ඕන දෙයක්. ඉතින් ඒකත් එක්ක වෛද්‍යතුමගේ කටයුතු සාර්ථක වෙන්න කියලා මේ වෙලාවේ ඉස්සරහක් මම ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් සේම් වේවා කසුනාගේ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් thank you. සුබපත් වේවා.